මේ දිනවල සාගරය පිළිබඳව විද්‍යාඥයන්ගේ වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. සාගරික ජල ස්ථායිතාවය මූලික කරගනිමින් කාලගුණික විපර්යාස පෘථිවි වැස්මේ තත්ත්වය සහ ඉදිරියේදී සිදුවිය හැකි ස්වභාවික විනාශයන් විද්‍යාඥයන්ට නිමානය කරන්නට පුළුවන්. විද්‍යාඥයින් පවසන පරිදි මේ දිනවල පෘථිවියේ සාගරයන් සහ ගංගාවන් දැඩි කැළඹීමකට ලක් වී තිබෙනවා. එය සාමාන්‍ය ජනතාව තුළ වගේම ලෝ ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් තුළන් භීතියක් ඇති කිරීමට සමත් වී තිබෙන බව වාර්තා වෙනවා. පෘථිවියේ සාගරවලට මේ සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද? මෙය මහා විනාශයක පෙර නිමිත්තක්ද? අපි සැඟවීමට තැනක් වහාම සොයා ගත යුතුද? අද අපි ඔබ දැනුවත් කරන්නේ පෘථිවියේ සාගරයන් තුළ සිදුවෙමින් තිබෙන මහා විපර්යාසය පිළිබඳවයි. එම අමුතු සිදුවීම පළමුවරට දකින්නට ලැබුණේ උරුගුවේ පුන්ටා දෙල් එස්ටේ නගරයේ තොටුපොළ ආශ්‍රිතවයි. අගෝස්තු මස 11 වැනිදා අට්ලාන්ටික් සාගරයේ ජලය මුහුදු වෙරළේ සිට යාර සිය ගණනක් පිටුපසට දිව ගියා. සාමාන්‍යයෙන් එම මුහුදු වෙරළ දෙස් විදෙස් සංචාරකයින්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී යනවා. නමුත් එම දිනේදී එම මුහුදු වෙරළ පැය කිහිපයක් යනකන් හිස්ව පැවතියා. අගෝස්තු මස 12 වැනිදා බ්‍රසීලයේ පෝටෝ වැල්ග්‍රේ මුහුදු වෙරළ තුළ ඉහත සිදුවීමම නැවතත් සිදු වුණා. එපමණක් නොවේ, අගෝස්තු 13 වැනිදා නොකඩවා 3 වැනි දිනටන් බ්‍රසීලයේ කැරගුවාට ටූබා මුහුදු වෙරළ යාර සිය ගණනක් සිඳී ගොස් තිබුණා. එම සිදුවීමෙන් පසු උරුගුවේසා බ්‍රසීලයේ මුහුදු වෙරළවල් ජීවයක් නොමැති කාන්තාර බිමක් සේ දිස්සුණා. මේ සුනාමි තත්ත්වයක් ඇතිවීමට පෙර දකින්නට ලැබෙන ලක්ෂණයක් නිසා එම ප්‍රදේශවල දේශිකයින් වගේම විදේශ සංචාරකයින්ද දැඩි කලබලයට පත්වී ඇති බව වාර්තා වෙනවා. 2004 වර්ෂයේදී සිදුවුණු සුනාමියට පෙරන් සාගරයේ ජලමට්ටම ශීඝ්‍රයෙන් අඩු වූ බව ඔබ දන්නවා ඇති. නමුත් මෙම අවස්ථාවේදී නම් මෙවැනි ප්‍රතික්‍රියාවක් සිදුවුණේ නැහැ. එම නිසා එය විසඳාගත නොහැකි උපතෝකෝටික ගැටලුවක් බවට පත් වී තිබෙනවා. යාර සිය ගණනක් දුරට සිඳී ගිය සාගර ජලය ගමන් කළේ කොහිද? එම සිදුවීම සිදුවී දින දෙකකට පසුව එසේත් නොමැතිනම් අගෝස්තු 15 වැනිදා පැසිෆික් සාගරයේ මහා ජලකඳක් චිලී වෙරළට කඩාගෙන වැදුනා. දේශීය වාර්තාවන්ට අනුව එම මුහුදු රළ අඩි 16ක් තරම් මුසකින් යුතු වුණා. අට්ලාන්ටික් සාගරයෙන් පැමිණි ජලය පැසිෆික් සාගරයට අයත් වෙරළකින් පිට වුණේ කෙසේද? එය තවමත් අභිරහසකි. උරුගුවේ සහ බ්‍රසීලයේ සිදුව එම සාගරික විෂමතාවයෙන් පසුව චිලීවල ඇති වූ තත්ත්වය විද්‍යාඥයින් මවිතයට පත් කිරීමට සමත් වී තිබෙනවා. විද්‍යාඥයින් පවසන පරිදි මෙවැනි බාධ්‍ය තත්ත්වයක් ඇතිවන්නේ සාගර මත ඇතිවෙන කුණාටු තත්ත්වයන් සහ උතුරු දිශාවට හමන දැඩි සුළං තත්ත්වයන් නිසා වෙනි. ඔවුන් පවසන්නේ මෙවැනි සිදුවීම් කලිනුත් සිදුවුණු බවයි. නමුත් උරුගුවේ සහ බ්‍රසීලයේ තුළ මෙවර සිදු වූ බාධ්‍ය තත්ත්වය ඉතාමත්ම විශාලයි. එම නිසා ඉහත හේතු අනුව එය සිදුවුණු බව විශ්වාස කළ නොහැකි. වාර්තා වෙන විදියට මෙම සිදුවීම පැහැදිලිව විස්තර කිරීමට කිසිදු විද්‍යාඥයෙකු හෝ කාලගුණ විද්‍යාඥයෙකු සමත් වී නැහැ. එම නිසා ලෝපුරා නොයෙකුත් කටකතා පැතිරෙමින් තිබෙනවා. ඇතැමුන් සිතන්නේ මේ දැවැන්ත ගෝලීය විනාශයක පෙර නිමිත්තක් බවයි. ඒ වගේම පෘථිවි ද්‍රව දෙක උඩයට මාරුවීමට සූදානම් වෙන බවද ඇතැමුන් පවසනවා. සමහරු නම් සිතන්නේ මීතේන් බබුලු රාශියක් පුපුරා යාමට ආසන්න බවයි. විද්‍යාඥයින් මේ පිළිබඳව යමක් දැනගෙන සිටියන් සාමාන්‍ය ජනතාව කලබල වෙන නිසා පවසන එකක් නැහැ. ඔබ සිතන විදියට සාගරය තුළ සිදුවෙමින් තිබෙන මෙම මහා කැළඹීමට හේතුව කුමක්ද? ඔබේ අදහස අපි සමග බෙදා ගන්නට අමතක කරන්නට එපා. ඔබ තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කර නොමැතිනම් මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනු වෙබ්බෝත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. ඔබ නොදත් මෙවැනි වටිනා දේ දිනපතා දැනගන්න නොදොටු ලෝකයේ සමග රැඳී සිටින්න.